බාධක ඉවත් කළා. අඩුකල ලීසින් පොලිය තවත් අඩුකලා. සිංග ෆිනෑන්ස්. මේ චමල් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සූත්‍ර පුංචෙක් නීති විභාගය කොපි කරලා අහු වෙලා කියන්නේ. නීති නැත්තෙත් ඒගොල්ලන්ගේමනේ අහු නොවෙච්ච අය නම ඉස්සරහට නීතිඥ කියලා දාගෙන නීති අවභාවිතා කරනවා කියලා තමයි කියන්නේ. නීතිඥ කියලා දාගෙන නැහැනේ නීති විද්‍යාලය විභාගවලට ලියන අය. නීතිඥ කියලා ඛ්‍යාල ඉස්සරහට දාලා පාවිච්චි කරන්න බෑනේ නේද? විභාග පාස් වෙලා ගොඩාක් වැඩ ටිකක් කරන්න ඕනේ. ඒ කෑල්ල ඉස්සරහට දාගන්න. ඉතින් අංජනගේ කාටුන් ඒ ගමන සීනිගම දේවාලෙ කපුවොත් නෑ ඊට ඉස්සෙල්ලා මේ නීති විද්‍යාලය ගැනම තව කතාවක් තියෙන එක බලලිමු නේද? කාටුන් එක පස්සේ බලමු. පංකදුරුවින්දගේ සරදම් පොකට් කාටුනේ බලමු. මන්ත්‍රී කෙනෙක් නීති විද්‍යාල ප්‍රවේශ තරඟ විභාගයේදී කොපි කරලාලු. ඇමති කෙනෙක් වුණොත් කොහොම තියේවිද කියලා තමයි සරදම් එකේ කට්ටිය අහන්නේ. ඔන්න දැන් අංජනගේ කාටුන් ඊට පස්සේ ඉස්සලා අපි බලන්න ගිය එක. ඒ ගමන සීනිගම දේවාලේ කපුවොත් ඉල්ලීම් ඉල්ලලා ස්ට්‍රයික්. දෙයියන්ට කියලත් වැඩක් වෙලා නැද්ද කියලා තමයි කාටුන් එකෙන් කියන්නේ. ඉතින් සීනිගම ප්‍රසිද්ධයි මිරිස් අඹරන්න. නේ පුළුවන් ඉතින් මිරිස් අඹරන්න කාටද මේ පාලක කට්ටිය නේ පින්කැටේට එහෙම නැත්තම් පඳුරු පාක් උඩන් වලට හානියක් කරනවා නම් මෙන්න උදේ විමල සිරිගේ කාටුනේ. අද අලියා යනවා වසුරු වපුරවමින්. ඉතින් මේ වසුරු ටික අද විල්බැරෝකට එකතු කරන්නේ කවුද? මේ අපේ වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා. රනිල් විතරක් ඉල්ලුවොත් ලොකු මුදල් ඉතිරියක් කියලායි ඔහු කියන්නේ. වන් හෝස් රේස් එකකට තමයි අබේවර්ධනයන්ගේ සැලසුම. මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනිය වජිර නිතරම කියනවා රනිල් මහත්තයා විතරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් බිලියන 13ක් ඉතිරි කරගෙන ඒකෙන් අපට සහන දෙන්න පුළුවන් කියලා. එයා හිතනවා ඇති අපි හරක් කියලා. අපි නෙවෙයි අපිත් හරක් කියලා. ඒ කියන්නේ තවත් හරක් ඉන්නවද කියලා ෆේස්බුක් එකෙන් අහනවා. මේ දාසගේ සුවාරිස් කාටුනේ අද සුවාරිස් ඉතින් පඩිපෙළ බැහැගෙන යනවා. ආර්ථික පඩිපෙළ බැහැගෙන පල්ලමටම යනවා, ප්‍රපාතයටම යනවා. ජනාධිපතිවරයා පිටිපස්සෙන් ස්මාර්ට් රටක් කියන බෝඩ් එක සුවාරිස්ගේ ඉස්සරහෙන් පෙන්නනවා. ස්මාර්ට් රටක් කෙසේ වෙතත් බැස්මක් තමයි කාටුන් ශිල්පියා පෙන්නන්නේ. මේ තරංගයේ එතුමා කාටුනේ අද කවුද මේ නාමල් මන්ත්‍රීතුමා වගේ කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ නිමල් ලන්සා මන්ත්‍රීවරයා වගේ කෙනෙක් මඩ ගහනවා. සර්ගේ මෑන් නේද අර පුතණ්ඩියට වර්චස් ප්‍රහාර එල්ල කරන්න කියලා ඒතුමා පිටිපස්සෙන් ඉඳන් අහනවා. ඉතින් පුතණ්ඩියා තාත්තේ ගාගෙන කෑ ගහගෙන යනවා. ඉතින් අපිට මතකයි ඉතින් නේද මේ අය බේරන්න එහෙමත් මේ තාත්තලා ඉදිරිපත් වුණා. අපි දාසගේ කාටුනේ බලමු. අද මස්කඩේ කොක්කේ මාළුවෙක් වගේ එල්ලලා තියෙන්නේ මොකක්ද මේ අපේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඉතින් අද මස්කඩේ මුදලාලි විදිහට අපේ ඇමතිතුමා වැඳලා තියෙනවා. සර්ලගේ ආණ්ඩුවක් අවහම ආපසු ගන්නවද? ශ්‍රී ලංකන් විකිණීමට ටෙන්ඩර් කැඳවීමේ ප්‍රවෘත්තිය දැකලා අද පලාමල්ලේ කට්ටිය ගිහිල්ලා සර් කියන්න බෑ සහෝදරයාගෙන් අහනවා. අද සජබ සහ ජාජබ මේ දුවන්නේ ජනතාවගේ විදුලි බිල පිළිබඳව ඇත්තටම දුකකින් නෙවෙයි ඡන්ද පෙට්ටිය බලාගෙන කියලායි අංජන ඉන්ද්‍රජිත් කියන්නේ. මේ තලංගිය නේද කියන්නේ කාටුනේ. විදුලිය බිලෙන් ලංකාවම වියරු වෙලා නැගේ සුනාමිය වී රට දෙගොඩ තලා මහජනතාව ඇත ලෙල්ලමට තලා යා හැකි වේද රජයට ජය කණුව බලා.